ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල දිස්ත්‍රික් 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ මෙරට වැඩිම කොවිඩ් මරණ සහ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගත වූ පැය 24න් අඛණ්ඩව සිවවන දිනටත් දහස ඉක්මවා රෝගීන් වාර්තා වේ. සාද රැස්වීම සමාජ ශාලා සති දෙකකට තහනම්. රසායනාගාර වාර්තා ලැබීම ප්‍රමාදයි. නියම ස්වභාවය වාර්තා වෙන්නේ නැහැ. මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගෙන් චෝදනා. රටේ තත්ත්වය අවදානම්. ඉන්දියාව වගේ වෙන්න පුළුවන්. සෞඛ්‍යංශ කියයි. ඉන්දියාවේ දෛනික කොවිඩ් රෝගීන් ලක්ෂ 4 ඉක්මවයි. ගත වූ පැය 24 ඒ රට මරණ 3500ක් ඉක්මවයි. ජනහිතකාමී වැඩබිමක් සුරක්ෂිත දේශයක් යන්න තේමා කරගත් ජාත්‍යන්තර කම්කරු දිනය අදයි. දිවංගත හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 28 වන ගුණ සැමරුම අද. ප්‍රථමයෙන් දේශීය පුවත් රට තුල පවතින වසංගත තත්ත්වයේ හමුවේ එළබෙන සතියේදී දිවයිනේ සියලු පාසල් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජුවෙල් පීරිස් මහතා ප්‍රකාශ කළා. අද රටේ පවතින කෝවිඩ් 19 තත්ත්වය සලකලා බලලා අපි තීරණය කළා තිබෙනවා එන සතියේ සඳුදා මැයි 3වනදා සිට සිකුරාදා මැයි 7වනදා දක්වා පාසල් විවෘත කිරීම නුසුදුසුයි කියලා. ඒත් ඒ කාලය තුල මාර්ගගත ක්‍රමවේදය හරහා පන්ති දිගටම පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම ඊ තක්සලාව හා ගුරුගෙදර වැනි වැඩසටහන් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. පාසල් විවෘත කළ පසුත් වැඩසටහන් ඒ විදිහටම අඛණ්ඩව පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. විෂයමාලා නිර්දේශ ආවරණය කිරීම සඳහා අගෝස්තු නිවාඩුව හැකිතාක් කෙටි කිරීම අවශ්‍ය වෙනවා. එන සිකුරාදා, ඒ කියන්නේ මැයි 7වනදා අපි තීරණයක් ප්‍රකාශයට පත් කරනවා. ඊළඟ සතියේ, ඒ කියන්නේ මැයි 10වන සඳුදා ආරම්භ වන සතියේ පාසල් විවෘත කිරීමට පුළුවන් වාතාවරණයක් තිබෙනවාද? ඒ සම්බන්ධයෙන් අපි ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ ගැඹුරින් සලකලා බලලා ඒ පිළිබඳ අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂක තත්ත්වයට ප්‍රමුඛ ස්ථානය දෙමින් අපි ඒ තීරණය දැනුම් දෙනවා. වැඩ කරන ජනතාව ලේන් කඳුලින් සහ ජීවිත පරිත්‍යාගයෙන් සිය අයිතීන් දිනාගත් ජාත්‍යන්තර කම්කරු දිනය අදයි. පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙවර වෙනදා මෙන් ජනතා සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ දින රැලි හෝ පෙළපාලි පැවැත්වෙන්නේ නැහැ. වර්ෂ 1886 දී චිකාගෝ නුවර කම්කරුවන් විසින් පැය 8ක වැඩ දිනයක් වෙනුවෙන් දියත් කළ දැවැන්ත අරගලය ලෝකයේ සුවහසක් වැඩ කරන ජනතාවගේ ස්මරණීය සහ ඓතිහාසික හැරවුම් ලක්ෂයක් වුණා. අසාධාරණයට එරෙහිව නැගී සිටි මේ කම්කරු ජන අරගලය කෙලවර වුණේ එවකට එක්සත් ජනපද ධනපති පාලකයන් විසින් ක්‍රියාත්මක කළ මර්ධනකාරී ප්‍රතිපත්තිය කම්කරු ජනතාවගේම සාමූහික ජන බලයෙන් යටපත් කර දමමින් මේ අරගලය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ කම්කරුවන් සිහිපත් කිරීම සඳහායි මේ පළවෙනිදා ජාත්‍යන්තර කම්කරු දිනය වශයෙන් නම් කරනු ලැබුවේ. පසුගිය 2020 වසරේදී මෙන්ම මේ වසරේද ලොව පුරා ජනතාවට මේ දිනේ සැමරීමට සිදුව ඇත්තේ ගෝලීය COVID-19 වසංගතයේ බලපෑම දැඩි ලෙස එල්ල වී ඇති කාලවකවානුවකයි. අද දිනේට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනේ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ බොහෝ කම්කරු ප්‍රජාවන් දැඩි පීඩාවට පත්කරන දුප්පත්කම අප සමාජයෙන් තොරන් කරලීමට පැහැදිලි ආර්ථික සැලැස්මක් සකස් කොට ක්‍රමවත්ව එය ක්‍රියාත්මක කරමින් පවතින බවයි. ජාත්‍යන්තර කම්කරු දිනේ යෙදෙන අද දිනේ සමස්ත වැඩ කරන ජනතාවට මා සුබපතුම් එක් කරන්නේ ඉමහත් සතුටි. වැඩබිම්වල දහඩිය වගුරුවමින් සියලු දිනාගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඔබ ලබන මෙහෙවර ඇගෙීමට මෙය මම අවස්ථාවක් කරගන්නවා. අප සියලු දෙනා දන්නා පරිදි ජාත්‍යන්තර කම්කරු දිනය වැඩ කරන ජනතාවගේ ශක්තිය එකමුතු බව ලොවට විදහාපාන දිනයයි.
ජනහිත නාමයේ වැඩබිමක් සුරක්ෂිත දේශයක් තේමාවෙන් මෙවර සමරනු ලබන මේ දිනෙහිදී දේශීය ආර්ථිකයේ නගා සිටුවීමට කම්කරු ජනතාව එකමෙන් අත්වැල් බැඳගෙන ඇතයි මාගේ විශ්වාසයයි. කොවිඩ් වසංගතය හමු වේ වද සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් තිවාරය වෙහෙසෙන ඔබගේ කැපවීම අගය කරන අතර වසංගත තත්ත්වය පාලනය කිරීමට දක්වන දායකත්වය වෙනුවෙන් මාගේ ප්‍රණාමය පුද කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද කම්කරු දිනයේ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබුණා. පෞද්ගලික න්‍යාය පත්‍ර කරපින්නාගත් ආණ්ඩුව ඉදිරියේ ව්‍යවසායකයින්, තරුණයින්, ව්‍යාපාරිකයින් නැතුළු සියලු බලවේග අපේක්ෂා භංගත්වයට පත්ව සිටින අතර ඊට එරෙහිව සමස්ත රටවැසියා බලමුළු ගන්වන මෙහෙයුම තමන් අභියස පවතින බවත් කොරෝනා ව්‍යසනයට මුවා වී මාතෘභූමියේ ස්වෛරීත්වය, ප්‍රෞඩත්වය සහ අභිවෘද්ධිය පාවා දීමට එරෙහිව සමගි ජන බල වේගය කොන්දේසි විරහිතව පෙරට එන බවත් විපක්ෂ නායකවරයා සිය කම්කරු දින පණිවිඩයේ සඳහන් කර තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දිනේ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම දුෂ්කර වෙහෙසකර තත්වයන් තුළ මෙරට පොදුමහ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවරෑ කැපවී ක්‍රියා කරන සියලුම සේවාවන්ට අයත් සියලු ශේෂ්ත්‍රවල සහෝදර සෞඛ්‍ය වෘත්තික ශ්‍රම බලකායේ කැපවීම මෙහිලා විශේෂයෙන් අගය කරන බවයි. මේ දිනේ අර්ථය විකෘති කරන අයගෙන් මේ දිනේ සැබෑ අර්ථය රැක ගැනීම වැඩ කරන ජනතාව ඉදිරියේ ඇති අභියෝගයක් බව සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණද මේ දින පණිවිඩයක් නිකුත් කර තිබුණා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කම්කරු අමාත්‍ය දිවංගත ටීබී ඉලංගරත්න මහතාගේ ගුණ සමරුව වෙනුවෙන් පුෂ්පෝපහාර පිදීම අද පැවැත්වුණා. ඒ කොළඹ ශ්‍රී උත්තරානන්ද මාවතේ පිහිටි ටීබී ඉලංගරත්න පිළිරුව අභියසදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ටීබී ඉලංගරත්න මැතිතුමා පරිවර්තන රාශියක් මේ රටේ වැඩ කරන ජනතා විසින් තීන්දු තීරණ ගත්ත අනපනත් සම්මත කළා. ටීබී ඉලංගරත්න මැතිතුමා බණ්ඩාරනායක මැතිතුමාගේ කාලෙත් බණ්ඩාරනායක මැතිණියගේ කාලෙත් සමහර අය ටීබී ඉලංගරත්න මැතිතුමාට චෝදනා කළා රට කොමියුනිස්ට්වාදයට ගෙන යන්න හදනවා කියලා. ඒ තරම්ම ප්‍රගතිශීලී වාමාංශික දේශපාලන මතධර්මින් එතුමා කටයුතු කළේ. අද වගේ යුගයක ටීබී ඉලංගරත්න චරිතය කියලා කියන්නේ මේ රටේ දේශපාලකයන්ට ඉතාමත්ම ආදර්ශ චරිතයක්. පරමාදර්ශී චරිතයක්. මේ පරමාදර්ශී දේශපාලන චරිත අද මේ රටේ සොයා ගැනීම ඉතාම අපහසු. විශිෂ්ට නායකයෙක් විදිහට, මානව හිතවාදියෙක් විදිහට එතුමාගේ ගමන් මඟ සිහිපත් කරනා වගේම ඒට අපි අදත් එකතු වෙනවා ඉදිරියටත් විශේෂමයි. 1956 ඇතිවෙච්ච දේශපාලන පෙරළියේ සමාජ කාර්යයන් පෙරට ගෙන යාමට උවමනා නීති රීති හදමින් රජය මෙහෙවගත්තේ ටීබී ඉලංගරත්න මැතිතුමයි. ටීබී ඉලංගරත්න මැතිතුමන්ට අපගේ උපහාරය පුදමින් ඔහුගේ මතකය අපගේ ජීවිතයේ අනාගත අදිෂ්ඨානයට එකතු කරගනිමි. ඒ වගේම නියෝ ලිබරල් වාදය නිසා අවුරුදු 18ක කාලයක් මේ රටේ ඇතිවෙච්ච දරුණු විපාක තුරන් කරමින් නැවත මේ රටේ ජාතික ආර්ථිකයකුත් ඒ වගේම ජනතා කේන්ද්‍රීය සංවර්ධනයකුත් ඇතිකරන මගකට අපි අවතීර්ණ වී තිබෙනවා. කම්කරු නිදිට අපි ඔවුන් සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 20කට 21ක් කියන යෝජනාවලිය අපි සකස් කරා. ඒ අනුව අපි අධිකාරී ජනාධිපතිතුමාට ගරු අග්‍රාමාත්‍යතුමා ලබ දුන්නා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධව යම් සාකච්ඡාවක් කරලා කම්කරු අයිතිවාසිකම් යම් ප්‍රමාණයක් දිනා ගැනීම සඳහා වන ක්‍රියාමාර්ගයට ඉදිරියට යන්න. දිවංගත හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 28 වන ගුණ සමරුව අදට යෙදී තිබෙනවා. කොළඹ අලුත්කඩේ පිහිටි රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුව අභියසදී ප්‍රධාන සැඹරුම් උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් 1924 වසරේ ජුනි 23 වනදා උපත ලැබූ රණසිංහ ප්‍රේමදාස මහතා 1965 වසරේදී පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ඒ බැද කොළඹ ආසනය නියෝජනය කරමින් අමාත්‍යවරයෙකු, සභා නායකවරයෙකු, අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම ජනාධිපති ධුරයේද කටයුතු කළ ඒ මහතා මෙරට ජනතාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කළ ජනනායකයෙකු වුණා. රණසිංහ ප්‍රේමදාස මහතා 1989 වසරේ ජනවාරි 2 වනදා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා. ඒ මෙරට තුන්වන විධායක ජනාධිපතිවරයා ලෙසයි. ගම්මුදා සංකල්පයෙන් හිසට සෙවණක් ලබා දුන් ජනනායකයෙකු වූ ඒ මහතා ජනසවිය, ඇඟලුම් කර්මාන්ත වැනි සංකල්ප හඳුන්වා දෙමින් ජනතාවට වඩාත් සමීප වූ ජනනායකයෙකු වුණා.
එක්දස් නවසය අනුතුන වසරේ මැයි පළවනදා ප්‍රේමදාස ජනාධිපතිවරයා කොළඹ ආමරවීදී පැවති මැයි දින පෙළපාලියට එක්ව සිටියදී එල්ටීටී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ ගුදුරක් බවට පත්ව දැයට අහිමි වූයේ අතවැනි දිනකයි. දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 28 වෙනි ගුණ සැමරුම් උත්සවය අද කොළඹ අලුත් කඩේ පිහිටි රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුව අභියසදී සිදු කෙරුණා. ඒ සමග ජනපලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයින් මෙන්ම සම්භාවනීය ආරාධිතයින් සහ ප්‍රේමදාස මහතාගේ පවුලේ ඥාතීන් එක්ව සිටියා. සර්ව ආගමික අනුශාසනාවලින් අනුතරුව පිළිතුරට මල් මාලේ පැලඳවීම කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි රොසි සේනානායක මහත්මිය අතින් සිදු කෙරුණා. ඉන් අනුතරුව සමගි ජනපලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පවුලේ ඥාතීන් එක්ව රන්සිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වනු ලැබුවා. අකණ්ඩව සිවවන දිනටත් මෙරටින් වාර්තාවෝ දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 16 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව ඊයේ දින පමණක් වාර්තාවෝ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1662ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. රට තුල පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හැමේ කොළඹ ගාල්ල අම්පාර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් අද පෙරවරු 8:30 සිට හුදකලා කෙරුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අයත් පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ නාම්පමුණුව ග්‍රාම නිලධාරි වසම ගොරකපිටිය ග්‍රාම නිලධාරි වසම ගාල්ල දිස්ත්‍රික්කයට අයත් අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ගොඩහේන ග්‍රාම නිලධාරි වසම තල්කස්කොඩ ග්‍රාම නිලධාරි වසම හා අම්පාර දිස්ත්‍රික්කයට අයත් දෙහිඅත්තකණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරි වසම කදිරාපුර ග්‍රාම නිලධාරි වසමත් රත්නපුර දිස්ත්‍රික්කයට අයත් කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරි වසමත් එලෙස හුදකලා කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. එසේම හෝටල් වල සිදු කරන සාද උත්සව හා රැස්වීමෙන්ම රාත්‍රී සමාජ ශාලා ක්‍රියාකාරකම් අද රාත්‍රී 10න් පසු සති දෙකක කාලයක් සඳහා තහනම් කරන බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. කොවිඩ් වෛරසය ආසාදුනේ වී මෙරටින් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව සහ වැඩිම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඒ අනුව ඊයේ දින පමණක් මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 11ක් වාර්තා වූ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 678 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අකණ්ඩව සිවවන දිනටත් මෙරට දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 16 සීමාව ඉක්මවා ගොස් රෝගීන් වාර්තා වූ අතර ඊයේ දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව සටහන් වන්නේ 1662ක් ලෙසයි. එලෙස වාර්තා වූ කොවිඩ් රෝගීන් අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 533. ඉන් කොළඹ නගර සභා සීමාවට අයත් බල ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් 146ක් වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ 35කින් වාර්තා වී ඇති ආසල්තින් සංඛ්‍යාව 387. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 329ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 114ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 100ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 101ක්, මොනරාගලින් 36ක්, මාතරින් 27ක්, කෑගල්ලෙන් 7ක්, බදුලින් 15ක්, අම්පාරෙන් 93ක්, අනුරාධපුරෙන් 30ක්, ත්‍රිකුණාමලෙන් 11ක්, මන්නාරමින් 5ක්, වවුනියාවෙන් 2ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 54 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. එසේම නුවරඑළියෙන් 21ක්, රත්නපුරින් 14ක්, පුත්තලමින් 31ක් හා යාපනයෙන් කොවිඩ් රෝගීන් 43ක්ද වාර්තා වී තිබෙනවා. පොළොන්නරුවෙන් කොවිඩ් රෝගීන් 41ක් වාර්තා වී ඇති අතර මඩකලපුවෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 19ක්. හම්බන්තොටින් කොවිඩ් රෝගීන් 32 දෙනෙකු වාර්තා වී ඇති අතර මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත්තේ 1 කොවිඩ් රෝගියෙක් පමණයි. ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 22කට අයත් ප්‍රදේශවලින් ඊයේ දින කොවිඩ් රෝගීන් වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. මේ අතර ත්‍රිකුණාමලයේ රෝහල තුල ප්‍රතිකාර ලැබමින් සිටි කොවිඩ් ආසාදිත රෝගියෙකු ඉන් පලා යාමට තැත් කර තිබෙනවා. එම අවස්ථාවේදී රෝහල් කාර්ය මණ්ඩලය විසින් අදාළ රෝගියා අල්ලා යලිත් රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන වටවල පොලිස් බල ප්‍රදේශයේ කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 12 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයේ සේවය කරන තපත් සේවකයින් නව දිනකුද කොවිඩ් 19 වෛරස් ආසාදිතින් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශය ප්‍රකාශ කළේ.
මේ අතර පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පළ කළේ මෙවන් අදහසක්. කොවිඩ් 19 පළමු සහ දෙවනි රැල්ලේ වගේම කනගාටුදායක විදිහට රසායනාගාර වාර්තා ලැබීම් මේ රැල්ලෙදිත් විශාල වශයෙන් ප්‍රමාද වෙමින් පවතිනවා. ඇත්තටම මේ මොහොතේ වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව අපි දැක්කා ඊයේ දිනේදී 1500 ඉක්මව යනවා. අපිට මේ වාර්තා වෙන්න මීට දින 3කට හෝ කලින් වාර්තා විය යුතු රෝගීන්. ඒ නිසා රටේ පවතින නියම ස්වභාවය මේ රෝගී දත්තවලින් ගන්නවා නම් මේක අපි මවා ගන්න වැරදි චිත්‍රයක්. ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ අවබෝධයක් ගන්න නම් අද දිනේ පවතින නියම වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ தත්ත්වය අපිට යම් කිසි විදියකින් සමාන කරන්න පුළුවන් ඉන්දියාවේ අත්දකින්න දේ. ඒ தත්ත්වයට යෑමේ අවදානමක් තියෙනවා. අපි නිසිව පරිදි කටයුතු කළේ නැත්නම් මෙතනදී තාමත්ම වැදගත් වෙනවා තමුන්ට මේ රෝගය ආසාදනය වීමට තියෙන හැකියාව අවම කිරීම. ඒ සඳහා පුළුවන් තරම් නිවසට වෙලා ඉඳලා සමාජයට පැමිණෙන්නේ නැතුව සමාජයේ ඉන්න අනිත් පුද්ගලයන් සමග ගැටෙන්නේ නැතුව පුළුවන් තරම් අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් අවම කිරීමයි තාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙකුට රෝග ලක්ෂණ තියෙනවා නම් ඔවුන් තමුන්ගේ නිවසේ ඉන්නේ නැතුව රෝහලට පැමිණීම අවශ්‍ය වෙනවා. ඉන්දියාවේ දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව වසංගත ව්‍යාප්තියත් සමග ලෝකයේ මෙතෙක් දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව මෙය බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ගෝලීය වසංගත තත්ත්වයේ හැමුවේ අසල්වැසි ඉන්දියාවට දැඩි බලපෑම් එල්ල වී ඇති පසුබිමක එරට තුල සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 19 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ගත ඕ පැය 24 තුල පමණක් එරටින් කොවිඩ් රෝගීන් 401,993ක් වාර්තා වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. වසංගත ව්‍යාප්තියත් සමග ලෝකයේම මෙතෙක් දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව එය වන අතර ගත ඕ පැය 24 තුල එරටින් වාර්තා වී ඇති නව කොවිඩ් මරණ සංඛ්‍යාව 3,522ක්. ඒ අනුව එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 211,835ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එරට මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙනවා. මේ අතර අද අලුයම ඉන්දියාවේ ගුජරාත් බාරුචි රෝහලක ඇති වූ ගින්නකින් කොවිඩ් රෝගීන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද අලුයම එකට පමණ ගින්න හටගෙන ඇති අතර එම අවස්ථාවේදී රෝහලේ සිවුන මහලේ රෝගීන් 50 දෙනෙකු පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මෙරට තුල තෙවන කොවිඩ් රැල්ලක් නිර්මාණය වීම සම්බන්ධයෙන් වත්මන් රජයේ වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අවුරුදු කාල සීමාව වෙනකොට නැවත වතාවක් මෙරටේ සංචරණය සීමා කරන්න තිබිච්ච ආණ්ඩුව එක කරන්න නැතුව දෙවනි පාර යන ගන්නවා. අන්න හදිස්සියෙම පළාත් සභා සීනේ හිතේ තියාගෙන අවුරුද්ද තුල සමරන්ඩ රුපියල් 5000කුත් අතර දෙන්න. දෙවනි රැල්ල එනකොට ආණ්ඩුව තමයි නිර්මාණය කරේ. දැන් තුන්වෙනි රැල්ලක් නිර්මාණය කරේ ආණ්ඩුව. හැබැයි දැන් අද තුන්වෙනි රැල්ල එනකොට මේකත් මෙච්චර උඩුදුවයි කියලා හිතාගෙන ආණ්ඩුව ලැහැත්ති උන්නේ නැහැ මේකට. මේක සත්භාවයෙන් ලැහැත්ති උනේ මේකට මේයි පළවෙනිදා කියන්න ගියපු ඒ කටයුතු නතර කරන්න තීරණයක් ගන්නවා. එතකොට ඒ තීන්දුව ගත්ත එක සාධාරණීකරන්න ආණ්ඩුව එකපාරම PCR කරන ප්‍රමාණය වැඩි කරා. හැබැයි දැන් අද ඒක ආණ්ඩුවට පාරවලල්ලක් වෙලා දැන් ආණ්ඩුවට දැන් ඒක වළක්වා ගන්න බැරි දැනට. අද වෙනකොට PHI සංගමේ සභාපතිතුමා කියනවා අහඹු PCR කරන එක නතර කරන්න කියලා ආණ්ඩුවේ නියෝග කරලා තියෙනවා. ජනතාව පිළි අරගෙන තියෙනවා මේක පාලනය කරගන්න බැරි තැනකට අද ඇවිල්ලා තියෙන නිසා රට ලොක්ඩවුන් කරන නොකර මම හිතන්නේ මේකෙන් අපිට ගැලවෙන්න බැහැ. ඒ නිසා මේ ආණ්ඩුවද විපක්ෂද කියන කාරණයක් වැඩක් නැහැ. මේ රටේ මියපරළෝ යනවනම් මේ රටේ මේ ලෙඩට ගොදුරු වෙනවනම් ඒ ගොදුරු වෙන්නේ මේ හැමෝම ශ්‍රී ලාංකිකයෝ. මේ මාස සිට සතුසින් ලබා දෙන දෙවන සහන මල්ල ජනතාවට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපි විවිධ අවලාද අපහසු උපහාස යටතේ ජනතාවට සහන මල්ල ප්‍රදානය කළා. එහිදී රුපියල් 300ක් විතර අඩුවෙන් සහන මල්ලක් ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. අලුත් මාසයේ සිට අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ කීපයක් ඇතුළත් කොට රුපියල් 16 මිලට සතස සහන මල්ල දෙක ලබා දීම සඳහා ක්‍රියා කරනවා. එහිදී පසුගිය සහන මල්ලට වඩා විශේෂත්වයක් තියෙනවා. සම්බසහල්
කිලෝ එකක් ලබා දෙනවා. සුපිරිවෙලන් සල් ජාලාවල රුපියල් 1300ක් 1200ක් අතර මිලකට තමයි මේ භාණ්ඩ තොගයේ අලෙවි. මේ අපේ භාණ්ඩ තොගයේ මේ අපිට කළ හැකි ප්‍රමාණය අපි සතොස රජයේ අලාභ විඳින්නේ නෙමෙයි. ඊටාම ගණුම් මිලට. ඒ කියන්නේ අපි භාණ්ඩ ලබාගෙන තියෙන මිලට ප්‍රමාණ ගාස්තු පමණක් එකතු කළා. මේ දුෂ්කර අවස්ථාවේදී ජනතාවට සහනයක් ලෙස තමයි මේ භාණ්ඩ මල්ල ලබන්නේ. වනාලි ගැටලුවට තවමත් නිසි විසඳුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇති මොහොතක පසුගිය රජයේ සමයේදී අත් කළ අලිකුටි ව්‍යාපෘතියක් මේ වන විට අභාවයට යාමේ පුවතක් පිළිබඳව අපට වාර්තා වුණා. කලක සිට පවතින එහෙත් නිසි විසඳුම් සොයා ගැනීමට අපහසු වී ඇති විවිධ ප්‍රශ්න අතර අලි මිනිස් ගැටලුව අද වන විට වඩාත් උග්‍ර ගැටලුවක් බවට පත්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ යෝජනා අදහස් ඉදිරිපත් වුවද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී පවතින අඩුපාඩු සහ ඊට මන්දගාමී ක්‍රියාපිලිවෙත හේතුවෙන් අලි මිනිස් ගැටුම වර්ධනය වෙමින් පවතිනවා මිසක එය අඩුවන ආකාරයක් අපට දකින්නට ලැබෙන්නේ නැහැ. දිනෙන් දින මිනිසුන්ගේ වටිනා ජීවිත මෙන්ම වන අලින්ගේ වටිනා ජීවිත සහ දේපල විශාල වශයෙන් අහිමි වෙද්දී අලි මිනිස් ගැටුමට යෝග්‍ය වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම කනගාටුවට කාරණයක්. මෙලෙස වන අලින්ගෙන් ගම්මාන ආරක්ෂා කිරීමට පසුගිය රජයේ සමයේ වැඩ ආරම්භ කළ අලිකුටි ඉදිකිරීමේ කටයුතු අතරමැද නවතා දැමීම සම්බන්ධ පුවතක් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අපට වාර්තා වුණා. යහපාලන රජයේ කාලේ මුදල් වෙන් කරමින් අලි කුටි වගේක් නිර්මාණය කරා. මේ කුටි එකට ලක්ෂ 10ත් 15ත් අතර මුදලක් වෙන් කරලා තිනා. ඒකට යහපාලන රජයේ මගින් මේ කුටියක් මේ හොල්ලනකොට හෙල්ලෙනවා. එතකොට මේ කුටියක් ලක්ෂ 3කින් වගේ හදන්න පුළුවන්. එතකොට මේකේ ඉතුරු මුදල ගියේ කාටද? එතකොට මේ වෙල්ඩින් කරපු පවා මේව හරියට වෙල්ඩින් කරලා නැහැ. අලි ගමට වදින එක ආරක්ෂා කරන්න තමයි මේ කුටිය නිර්මාණය කරලා තින්නේ. එතකොට දැන් මේක අලි ආවිල්ලා පොඩි ටච් එකක් කරපු හැටි මේ කුටිය කඩලා යනවා. එතකොට මේ ගමේ මිනිස්සුන්ට ඒ ලඩාවත් අරන් යන්න එනවා. ඉතින් මොනව කරන්නත් ගම ආරක්ෂා කරන්න අලි ආරක්ෂා කරන්න මේ ගම් කුටියට එන ඒ නිලධාරියා හරි ආරක්ෂා වෙන්න ප්‍රති මේ නිලධාරියා ආරක්ෂා වෙන්න. ඉතින් මේ වගේ කුටි 26ක් මෙහෙම යෝධ ඇඟක් තියෙන මිනිස්සයාගේ කකුල් දෙක මේ කෙට්ටු වුණොත් ඒ මිනිස්සයා අදගෙන හිටන. ඒ වගේ දෙයක් වෙලා තියෙනවා. ඒ වැට කඩන්න පුළුවන් මේක මොකද්ද? මේව රටේ සල්ලි නැති තැන්නේ වුණා. හැම තැනම දින් ඉදිකර හදලා තියෙන්නේ මේ වගේ කුටි. මේ අලියන වඩි කියලා හදලා තියෙන්නේ. තාවෙනකන් හදලා නැ මේ බාගෙට හදලා දාලා මාමලා කට්ටියක් ඇවිල්ලා බොරු කියලා යනවා. අලිත් අලි මිනිසුන්ව මරලා දාලා මේ අං වලට අලි ගහනවා. හැමදාම හැන්දෑවේ පහ වෙනකොට අලි එනවා. ආන් අර එහා මානගොල්ලට එලා ඉන්නවා. අපිට කොහෙවත් යන්නත් නැහැ. එළියට බහලා යන්නත් නැහැ. ලෙඩකට හදිසිය ලෙඩක් දුවකටවත් යන්න නැහැ. හැන්දෑ උදේට පාන්දර නැගිටලා උයා ගන්නත් නැහැ. අලි අයහා පැත්තේ මේ ළඟදී මුත් ඇවිල්ලා අපේ කෙසෙල් හැම කාලා ගියා. මෙතනෙම මේ පාර දිගත් යනවා. මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකර මහජන මුදල් අවභාවිත කරමින් සිදු කරන මෙවැනි කාර්යයන් සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ දැස් විවරවන තුරු සියත අප අවධානයෙන්. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන්. රට දෑ වෙනුවෙන් දිවි කැප කළ සියලු දෙනා සිහිපත් කරමින් ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පැවැත් වූ ලේදන් දීමේ වැඩසටහනක් අනුරාධපුර කටියාව යාය හත විහාරස්ථානයේදී පැවැත්වුණා. බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස කපා දැව ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එහි රියදුරු සමග බොරලන්ද වංගිය කුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. හපුතලේ විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් සහ වැලිමඩ අඩවි වන නිලධාරීන් මෙම මෙහෙයුමට එක් වුණා. වවුනියාව තාණ්ඩිකුළුම ප්‍රදේශයේදී ඊයේ ටිපර් රියදුරෙකුට කිසියම් පුද්ගලයෙකු විසින් කැපුම් තුවාල සිදුකොට පලා ගොස් තිබෙනවා. වවුනියාව පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. එල්පිටිය කැටන්දොල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් අසල දමා තිබූ ණය බිත්තරවලින් 35කට අධික ණය පැටවුන් බිහි වී තිබූ අතර පසුව එම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් අදාළ ණය පැටවුන් මාදම්පා විල අභය භූමියට මුදා හැර තිබෙනවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමුවෙමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.